රජතුමාට නොඑක් චෝදනා කරනවා එහෙම නැත්නම් කියනවා මොනවද ඇවිල්ලා කරන්නේ කියලා අපි කියනවා විපක්ෂයට නිහඬව බලාගෙන ඉන්න මොනවද බැසිල් රාජපක්ෂ මැතිතුමා කරන්නේ කියන එක අපි පැහැදිලිව කියන්න ඕන එක පැත්තකින් අපි ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රජය බලයට පත්ුනේ 2019 නොවැම්බර් මාසේ කොට තාම ජනාධිපතිතුමාගේ දුර කාලය අවුරුද්දයි මාස 7කට ආසන්න වෙයි අවුරුද්දයි මාස 7කට කොට මෙරටේ ජනාධිපතිතුමාට මේ රටේ ජනතාව බලය දීලා තින්නේ අවුරුදු 5කට තමන්ගේ දුර කාලය ඒ වගේම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 3/2ක බලයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බොහොට්ටුවෙන් තරඟ කළා 3/2ක මන්ත්‍රී සංඛ්‍යාවක් ලබාගෙන අගෝස්තු මාසයේ 5 වෙනිදාට තමයි අවුරුද්දක් පිරෙන්නේ ඒ පාර්ලිමේන්තුවර නව කැබිනට් මණ්ඩලයට අවුරුද්දක් පිරෙන්නේ. එතකොට මේ කාලවකවානුව තුල අපි බොහොම පැහැදිලිව කියනවා හැම දෙයක්ම රටේ ජනතාව බලන්නේ තව දෙයකට තව දෙයක් සාපේක්ෂව. අපි 2005 ආණ්ඩුව ලබා ගත්තා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. එදා ලබා ගන්නකොට ඒ පිටුපස ඒ රජයේ ලබා ගැනීම පිටිපස්සටපු දවන්ත බලවේගයක් තමයි බැසිල් රාජපක්ෂ මැතිතුමා. තුමා හැමදාම තිරේ පිටුපස ඉඳගෙන තමයි තමන්ගේ වගකීම ඉතාම හොඳින් ඉටු කරන්නේ. එතුමා ඒක ලබාගෙන අපි දැක්ක ලෝකේ ප්‍රබල රටවල්, යුරෝපා රටවල්, එවැගේම ඇමරිකාව සහ අනිකුත් රටවල් පැහැදිලි ලෙස අපේ රටට බලපෑම් කරා යුද්ධයකට යන්නේ. රස්සවාදය මර්ධනය කරනව නම් මර්ධනය කරන්න ඕන ඔවුන්ගේ ඉල්ලීම් ලබා දීලා ඔවුන් ඉල්ලන එකේ 100% නම් 50ක් කර දීලා එහෙම තමයි කියලා අපිට පැහැදිලිව කිව්වේ. හැබැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ලේකම්තුමා එදා තීන්දුවක් ගත්තා නෑ දොළපිදීනි දෙන ක්‍රමවේදයට එහා ගිහිල්ලා අපි මේ ත්‍රස්සවාදය තුරන් කරනවා කියලා. ඒ වෙලාවේ දවන්ත ශක්තියක් එවැනි බරාරුම් දෙයකට අත තියනකොට බැසිල් රාජපක්ෂ මැතිතුමා තමයි ඒ අවුරුදු 10 තුල ආර්ථිකය මෙහෙයීමේ වගකීම හරියාකාරව ඉටු කළේ. යුද්ධය අවසන් කරාට පස්සේ මොනවද කරේ බැසිල් මහත්මයා? එතුමා උතුරු වසන්තය, නැගෙනහිර නවෝදය මේ රටේ ත්‍රස්සවාදයෙන් අවුරුදු 30ක් ඉතාමත් අසරණ වෙච්ච අවතන් වෙච්ච මේ ප්‍රදේශයේ දරුවන්ට පාසලට පාසල බෝම්බ දාලා කඩපු පාලමට පාලව විදුලි බලය නැතුව හිටපු මිනිස්සුන්ට ගොප්පිලාම්පෙන් හිටපු මිනිස්සුන්ට විදුලි බුබුලක් ලබා දීම මේ ප්‍රදේශවල සංවර්ධනය කෘෂිකර්මාන්තය සම්නිවේදනය ප්‍රවාහනය මේ සියල්ලටම ඒ වගේම දුම්රිය මාර්ග ඒවා කඩලා දාලා තිබුණේ සිල්බරන් කොටයක් තිබුණේ එක රේල් පීල්ලක් තිබුණේ මේ සියල්ලම නැති කරලා තිබුණේ මේ සියල්ලම කවුද හදා දෙන්න මූලිකත්වයේ ගත්තේ ජනාධිපතිතුමාගේ උපදේශ පරිදි බැසිල් රෝහණ රාජපක්ෂ එදා ඒ වගකීම ඉටු කරන්න පුළුවන් කම ලැබුණා. එතුමාට හොඳ මතකයක් තියෙනවා. එතුමා උතුරු නැගෙනහිර තියෙන ගම්වල තියෙන පාලම්වල තියෙන අනිකුත් ආර්ථික මරුමස්ථානවල නම් ටික කියන්න පුළුවන් හැකියාවක් තියෙන සැබෑ දක්ෂයෙක් කියන එක පිළිගන්න. විපක්ෂෙත් ඇය දන්නවා. දන්න ඉඳ තමයි කෑගහන්නේ. හොඳටම දන්නවා එතුමාට වැඩ කරන්න පුළුවන් හොඳ හැකියාව තියෙන නිසා තමයි කෑගහන්නේ. ඒ නිසා අවුරුදු 10ක් අපි ආණ්ඩුව පාලනය කරා මිනිස්සුන් ගොළුවට වැරදි දීලා මත හදලා ඒ වගේම විදේශීය බල බලපෑම් මෙක්ක තමයි 2015 ආණ්ඩුව පෙළු. හැබැයි ආණ්ඩුව පෙළුනාට පස්සේ අපි පැහැදිලිව දකින දෙයක් තමයි ඒ ගත්තු යහපාලන ආණ්ඩුව බලයටපත් වුණාම කොරෝනා වසංගතයක් ලෝකෙ තිබුණාද? නැහැ. තෙල් මිල ඉහළ ගිහිල්ලා තිබුණාද? නැහැ. අධිවේගී මාර්ග ටික හදලා ඉතුරු අධිවේගී මාර්ග වලට ඉඩම් අත්පත් කරගෙන ඒ සියලු කටයුතු සූදානම් කළා තිබුණේ. රට ආර්ථිකය ඉතා හොඳ ස්ථාවරයක තිබුණා. Breaking.lk